අයිබවන් අපේ ගම YouTube channel එක හරහා අපි නැවතත් ඔබ සමග සම්බන්ධ වෙන අපේ දෙවැනි episode එකෙන් අපි ඌරගල කියන ගම් ප්‍රදේශයේ ගම්වලට කිට්ටුව ඌරගල කියන ගම් ප්‍රදේශයේ එතුමාගේ පරම්පරාවෙන් එතුමාට දායාද වෙච්ච එතුමාගේ සිහියකින් දායාද වෙච්ච අන්තිම පුරුක වෙච්ච අපේ ධම්මික සාමිතුමා අයිබෝවන් සාදර පිළිගන්නවා අපේ දෙවනි වැඩසටහනට. ඔබතුමායි ද අභියෝගයක් කරා. ඔව්. මේ ඕනම ගුරුකමක් ඕන කෙනෙක් ඉස්සරහා හොඳ දේවල් ඕනම කෙනෙකුට මා කරලා දෙන්න. ඔව්. හරියට නිවැරදිව හරියට බොරුවක් නැතුව. අපිට ඇත්තනම අපේ පළවෙනි වීඩියෝ එකට ගොඩක් අය කමෙන්ට්ස් දාලා තිබ්බා මේක තව පොඩ්ඩක් මේ වැඩිපුර කාලයක් අරන් කරන්න පුළුවන්ද කියලා. ඔබතුමාගේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක මට ඇත්තටම ඒ තරම් කාලයක් ඔබතුමාගේ ඉල්ල ගන්න අමාරුයි. අපි ඉදිරියට තව වැඩසටහන් කීපයක් කරමු ඔබතුමත් සමග. ඔබතුමායි ද අභියෝගයක් කරා. ඒ අභියෝගය බාරගෙන ඔබතුමාට කතා කරපු පිරිසක් ඉන්නවා දැන්. ඔව් අනිවාර්යෙන්ම. ඔබතුමාගේ වැඩ කරගත්තු පිරිසක් අපේ පළවෙනි වැඩසටහන බලලා කරගත්තු පිරිසක් ඉන්නවා. අපිට ඒ කට්ටිය කමෙන්ට්ස් දාලා තියෙනවා. ඒ කට්ටියට මේ දේවල් හරි ගියා වැරදුනාද ඒ කරගත්ත දේවල් ඒ කට්ටිය මොනවද කියන්නේ ඔබතුමාට? ඇත්තටම සන්තෝෂ වෙනවා ධනුෂ්ක මහත්තයා. මේ වැඩසටහනට අදත් මේ වගේ වැඩසටහනකට ඇවිල්ලා ඒ වගේ ප්‍රශ්නයක් අහපු එක ගැන සන්තෝෂ වෙනවා. ඇත්තටම මට වැඩිය මම ස්තුති කරන්න ඕන, මං පින් දෙන්න ඕන මගේ සීයා පින්සාර ගුරු පියාණන්. එතුමා මට නියමාකාරෝ මේ ශාස්ත්‍රය මට හරියාකාරෝ දීලා තියෙනවා. ඒ දීලා තියෙන ශාස්ත්‍රයෙන් මම ඇත්තටම මේ රටේ ඉන්න අහිංසක අසරණ මේ යන්ත්‍රමන්ත ගුරුකම් වලින් පැලිච්ච පෙලිච්ච ගොඩාක් කට්ටියකට හම්බ වුණා මේ කලින් වැඩසටහනට යාබදව. ඒ කියන්නේ ඔබතුමාට හම්බුනේ තවත් කෙනෙක්ගෙන් දෙයක් කරගෙන ඒ දේ හරි ගිහිල්ලා නැතුව ඔබතුමාට ඒ දුක කියලා ඔබතුමායි වැඩ කරගත් කට්ටිය. මම නෙවෙයි එහෙම හරි. එතකොට මේ කට්ටියගේ ගැටලු ගොඩාක් ගැටලු ගත්තොත් එහෙම ඇත්තටම ධනුෂ්ක මහත්තයා මේ ගොඩක් කට්ටියගේ තියෙන්නේ පවුල් ප්‍රශ්න. මේ පවුල් වල තියෙන ගොඩාක් නොයෙකුත්කාර ප්‍රශ්න, විවිධාකාර ආදර ගැටලු, මේ වගේ ගැටලු අහරහගේ ප්‍රශ්න තමයි ගොඩක් තියෙන්නේ අද රටේ ගත්තොත්. එතකොට මේ ගැටලුත් එක්ක මට කතා කරලා මේ වෙනකොට කතා කරපු කිසිම කෙනෙකුට මම මේ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය පැත්තෙන් මම දන්න උපරිම මගේ කැපවීමෙන් මම දන්න උපරිම දෙයක් කරලා මම ඒ කට්ටියගේ කටවිත් ඒකාන්තෙ නිෂ්ඨ කරලා දීලා තියෙනවා. හරි දේ හරි විදිහට කරලා දීලා. හරි දේ හරි විදිහටත් මම වැරදි දේවල් වලට පෙළඹෙන කෙනෙක් නෙවෙයි. මම අනවශ්‍ය දේවල් ඇත්තටම මේ ශාස්ත්‍රය තුළ තියෙනවා හොඳ හා නරක. ඔබේ දෙක හොඳ නරක. අපි ජීවිතේ ගත්තොත් ධනස්ක මහත්තයා ඕනම කෙනෙක්ගේ තියෙනවනේ හොඳ නරක කියලා දෙයක්. ඒ හොඳ නරකෙම යන්තමන්ත ගුරුකංගලක් තියෙනවා හොඳ නරක කියලා දෙයක්. මේ හොඳ කියන්නේ යම් මිනිස්සෙකුට ජීවිතයේදී යහපත් කටයුත්තක් කරන දෙයක හොඳ කටයුත්තක් කියලා කියනවා. අයහපතක් කරන දෙයකට කියනවා වැරදි කටයුත්තක් කියලා. සාමිතුමා මට කියන්නකො මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වල මේක ඒ කියන්නේ කීය තියෙනවද? මම දන්න විදිහට ඔය මලයාලම් එතකොට බුදු ගුණෙන් එන ඒවා මම පොඩ විස්තර කරනවා. මම ඔබතුමාට හඳුන්වා දෙන්නම්. මේ අද රටේ වැඩිම ගත්තොත් එහෙම හැමතැනම තියෙනවා නීච කුල වශී ගුරුකම්. එතකොට අපේ බුදුහාමුදුරුවන්ගේ ගෞතම බුදුන්ගේ පැවතගෙන බුදුගුණේ පැත්තෙන් යන යන්ත්‍රමන්ත ගුරුකම් ටිකක් තියෙනවා. එතකොට මලයාලම් ගුරුකම් තියෙනවා. එතකොට මේ ඔක්කොමත් එක්කම එතන දැන් යන්ත්‍රමන්ත ගුරුකම් කරන ආකාර තුනක් තියෙනවනේ. ඔව්. මේ තුනෙන් ඕක තියෙනවා වෙනම පැත්තක්. පාරම්පරිකව පැවතෙන දෙයක් තියෙනවා. එකන ඔබතුමාට ලැබිච්ච දෙයක් මට ලැබිච්ච දේ ඇවිල්ලා මගේ පාරම්පරිකව මට ලැබිච්ච දේ තියෙනවා. ඒක ඇවිල්ලා මේ අද පොතක් බලලා මන්ත්‍රයක් කටපාඩම් කරගෙන මේ පොතකින් බලාගෙන කරන්න පුළුවන් රාජකාරියක් නෙමෙයි. ඔව්. එතකොට මේක ඇවිල්ලා පරම්පරාවෙන් පරම්පරාවට එන තමන්ගේ ලේ උරුමකාරකමින් එන යන්තමන්ත ගුරුකම පාරම්පරික වෙන දේ මට ලැබිලා තියෙනවා. ඔව්. ඒ දායාදේ මට මේ තව එක පැත්තක් තියෙනවා ධනුෂ්ක මහත්තයා. මේ අපි ආරූඪ වෙලා සාස්තර කියන අපි ආරූඪ තියෙන එක අපි තව මාතෘකාවක් යටතේ ඒක විශාලව කතා කරන්න ඕන දෙයක්. මේකේ ආරූඪ තව තියෙනවානේ ඔය බන්ධන, ඌනියම්, අජුණි. අපි වැරදි දේත් මිනිස්සුන්ට කියලා දෙන්න ඕන මේක කරන්න එපා කියලා. ඔව්. එහෙම නේද? ඔව්. වැරදි දේවල් වලින් කරන දේවල් වලින් දරස්තු මහත්තයා ඇති වෙන ආනිසංසය වැඩි.
කියන්නේ ඔය හොඳ හොඳ හෝ නරක හොඳ දෙයක් කරනවා කියන්නේ පෞල් ජීවිතයත් සමගිකරණය එක ආධාර සම්බන්ධයක් ගැලවිලා යන එකක් ආයෙ එකතු කරන එක ඒ වගේ විවිධාකාර දේවල් දෙන හොඳ පැත්තට කරන දේවල්. ඒවල් ආරක්ෂා එතකොට පොඩි පොඩි කට්ටියට තියෙන බාල ගිනි දෝෂ තියෙනවා. මේ දෝෂ වලට යන්තර මන්තර අපි ඉදිරි වැඩසටහන් වලින් ඔබතුමත් එක්ක ඔබතුමා මාත් එක්ක සම්බන්ධ වුණොත් මට පුළුවන් ඒ ගැන හරි විශ්ලේෂණයකින් ඔබතුමාට කියන්න වගකීමකින්. මේක එක කෝණයක් දිස්සේ දිශාවට යන්න පුළුවන් ගමනක් නෙමෙයි සාමිතුමා. අපි මේක කියන්නේ විවිධ පරාසයන්ට කතා කරන්න පුළුවන් පුළුල් මාතෘකාවක්. ඔව්. යంత్ర මන්ත්‍ර එතකොට හූණියන් එතකොට අපි කිව්වොත් එහෙම බලිතොයිල් ඒවා පරාස කීපයක් පරාස කීපයකට වෙන් වෙනවා කොටස් කීපයකට වෙන් වෙනවා. මේ එකම කොටසක් යටතේ පැහැදිලි කරන්න මේ කාල වේලාව පොඩ්ඩක් මදි මදිපාඩුව ඔබතුමාගේ අවිවේකී භාවයත් එක්ක මම ගන්නවා ඔබතුමා ගොඩක් රාජකාරී බහුලයි අපිට මේ කාලේ ඔබතුමාගේ වෙන් කරගන්න බොහොම අමාරුවෙන් ඒ හින්දා අපිට ඉදිරි වැඩසටහන් වලදී අපිට කාලය පොඩ්ඩක් ලබා දෙන්න මොකද අපේ අපිව බලන මේක විශ්වාස කරලා අපිව බලන ඔබතුමා විශ්වාස කරන පිටසක් අපිත් එක්ක අදට ඉන්නවා ඒ කට්ටියට අපි හරි දේ හරි විදිහට දෙන්න ඕනේ මේ හැම කියන වචනයකම වගකීම ඔබතුමා බාර ගන්න වගකීම 100ට 100ක් මම වගකීම බාර අරගෙන මගේ තියෙන මේ මේ ගුරුකම් ලෝයේ තියෙන මේ ගුරුකම් විශ්ලිත වූ ගුරුකම් මල්ලක තියෙනවා. ඒ කියන්නේ ඔබතුමාට පරම්පරාවෙන් ආපු කවුරුත් නොදන්නා පැතිකඩ කිහිපයක් තියෙන මේ ගුරුකම් ශාස්ත්‍රයේ. මේ නොදන්නා පැතිකඩ ඕන දෙයක් මං අභියෝගාත්මකව ඉදිරිපත් කරන්න සූදානම්. අපි ඒ අභියෝගයත් බාරගෙන ඉදිරි වැඩසටහනදී හමු වෙමු. අපේ channel එක subscribe කරන්න. අපේ ගම channel එක subscribe කළා අපිව bell icon එක ඔබලා අපිව ඉදිරි වැඩසටහනදී බලන්න ඔබ කැමතිනම් අපිව බෙල් අයිකන් එක ඔබලා අපේ අලුත් වැඩසටහන් බලන්න. ඒ වගේම අපිට ඔබතුමන්ලාගේ අදහස් උදහස් අපිට දාන්න අපේ channel එකට. අපි එතකොට මෙතුමා හරහා ඔබතුමන්ලාට ලබා දෙන්න පුළුවන් උපරිම දේ අපි ලබා දෙනවා. අද අපි ඔබෙන් සමු ගන්නවා. ඔබතුමාට ආයිබෝන්. සර්වන් සර්ණ.